මේ බිහිසුණු සසරේ ස්වභාවය ගැන බාලපඬිත කියන සූත්‍රයේ මේ විදිහේ විස්තරයක් තියෙනවා. පින්වත් මහණෙනි, තිරිසන්ගත සතුන් ඉන්නවා. ඔවුන් උපදින්නේ අසූචි කුටියමයි. ඔවුන් වයසට යන්නෙත් අසූචි කුටියමයි. මැරෙන්නෙත් අසූචි කුටියමයි. පින්වත් මහණෙනි, අසූචියේ ඉපදේ, අසූචියේ දිරලා, අසූචියේම මිය යන තිරිසන්ගත සතුන් කවුද? පින්වත් මහණෙනි, යම් සත්‍යයන් කුණු මසෙහි උපදිනවාද, කුණු මසහිම දිරනවාද, කුණු මසහිම මැරෙනවාද, මල කුණුවල උපදිනවාද, කුණු ආහාරයේහි උපදිනවාද, කුණු කාණුවේහි උපදිනවාද, කුණු වලෙහි උපදිනවාද? පින්වත් මහණෙනි, ඉස්සර මනුස්ස ලෝකයේ සිටිද්දී බාලයා පංචකාම රස විඳින්න ගිහින් පව් කරලා කය බිඳී මරණින් මතු යම් සතුන් අසූචියේ ඉපදේ, අසූචියේ දිරලා, අසූචියේම මැරිලා යන පාටම් ඔවුන් අතර ගිහින් උපදිනවා. පින්වත් මහණෙනි, ඒ බාලයා බොහෝ කාලයක්, ඉතා දීර්ඝ කාලයක් අපායෙහි දුක් විඳීමෙන් පසු මනුෂ්‍ය ආත්මභාවයකට පැමිණෙන අවස්ථාවක් ඇති වෙන්නට පුළුවන්. එතකොට යම් නීච කුල තියෙනවා නම්, ඒ කියන්නේ සැඬුල් කුලයේ, වැදි කුලයේ, කුළුපොතු කුලයේ, රතකාර කුලයේ, පුක්කුස කුලයේ ආදී කුලයන් එවැනි කුලයක තමයි උපදින්නේ. ඉතාම දිලිදු වෙලා, කෑම බීම ඉතාමත් දුකසී ලැබෙන, අමාරුවෙන් ජීවත් වෙන, පිපාස බඩගිනේ යන්තමින් නිවා ගන්නා ජීවිතයක් තමයි ලබන්නේ. ඒ වගේම ඒ පුද්ගලයා විරූපී, දැකීමට අප්‍රසන්නයි, අතපය විකෘති, බොහෝ ආබාධ වලින් යුක්තයි. එක්ක කන වෙලා, එහෙම නැත්තම් කොර වෙලා, එහෙම නැත්තම් කුදුයි, එහෙම නැත්තම් අතපය පන නැහැ. ආහාර පාන, යාන වාහන, මල්, සුවඳ විලකු, හොඳ ගෙවල් දොරවල් ආදිය ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහු කරන්නේ ආයමත් කයින් දුෂ්චරිතයේ හැසිරීමයි, වචනයෙන් දුෂ්චරිතයේ හැසිරීමයි, මනසින් දුෂ්චරිතයේ හැසිරීමයි. ඔහු කයින් දුෂ්චරිතයේ හැසිරිලා, වචනයේ දුෂ්චරිතයේ හැසිරිලා, මනසින් දුෂ්චරිතයේ හැසිරිලා, කය බිඳී මරණින් මතු අපායට යනවා, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදිනවා. ඉතින් මේ කරුණු තේරුම් අරගෙන මේ බිහිසුණු සසරෙන් මිදෙන්න ඔබට වාසනාව ලැබේවා කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.